මායා මී මැස්සි එකමත් එක කාලෙක කැලේ ඇතුළට වෙන්න ගහක මී වදයක් තිබ්බා. ඇතුලේ ඉන්න හැමෝටම මේක ගොඩක් වැදගත් දවසක්. අද තමයි දවස පැටව එළියට එන. ඒත් මේ කතාවේ කෙනෙක් විශේෂයි. මගේ ඇස් දෙක දනවා. ඇයි මේක මෙච්චර කළුවර? මේක මායාගේ කතාව. මී මැස්සි. එන්න ඕන්න එළියට ගන්න. මෙතනින් තියන්න. ඔයාට නම තියමු මායා කියලා. මායා. එන්න. ඇයි මායා? ඇයි අපිට නම් ඕනෙ වෙන්නේ? මං කිව්වේ නෑනේ ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලා. කමක් නෑ. හැමෝටම නම් තියෙනවා. එතකොටයි අනිත් අයට අපිට කතා කරන්න පුළුවන්. මම කිව්වේ මේ ඔයා මී මැස්සා. ඈ? ඔව්. මොකද? ඔයා මටද කතා කරන්නේ? නම් ඕනේ ඇයි කියලා දන්නවනේ දැන්? ඔව්. මොකද අපි ඔක්කොම එක වගේ. ඒත් ඒ වගේම වෙනස්. අන්න ඒක හරියටම හරි. ඔයා හොඳට හිතලා තියෙනවා මායා. හැමෝම එන්න මාත් එක්ක එළියට යන්න. මායා පුදුම වුණා. ඒක හරියට ඇතුලේ දිලිසෙන රත්තරන් බැලුන් එකක් වගේ. හැම මීමැස්සෙක්ම කාර්යබහුල වෙලා. සමහරු මීවදේ ඇතුළත පිරිසිදු කරමින් හිටියා. දියමන්තියක් වගේ එකකට සමහරු බින්දු වගේක් තදා හිටියා. තවත් කට්ටියක් එක කෙලින් ඇවිදිමින් හිටියා. හරි දැන් ඔයාලා හැමෝටම වැඩ පවරනවා. පිරිසිදු කරන අය තමයි පිරිසිදු කරන්න. ඒ වගේම අපිට ඉන්නව එකතු කරන මීමැස්සෝ වැඩකාර මීමැස්සෝ. ඇයි හැමෝටම වැඩ තියෙන්නේ? අනේ ඔයා කොයි වගේ මීමැස්සෙක්ද? මීමැස්සෝ ප්‍රශ්න අහන්නේ. ඔහ් ඔහොම නපුරු වෙන්න එපා ජුලියන්. මායා තාම පොඩි ළමෙක්. මායා අපි වැඩ කරන්න ඕනේ. එහෙම කළේ නැත්තම් අපි හැමෝම කිසිම වැඩකට නැති අය වෙනවා. පිරිසිදු කරන්නම් පිරිසිදු කළේ නැත්තම් මීවදේ අපිරිසිදු වෙනවා. එකතු කරන මීමැස්ස මල්පැණි එකතු කළේ නැත්තම්. මොනද මල්පැණි? මීපැණි හදන්නේ මල් වලින් ගන්න පැණි වලින්. අර දැක්කද යාළුව? ඒ තමයි එකතු කරන මීමැස්සන්. එයාලා මල් වලින් පැණි අරගෙන එනවා. ඊට පස්සේ වැඩකාර මීමැස්ස මීපැණි හදනවා. එකතු කරන මීමැස්ස මල් වලින් පැණි ගේනවා. ඒත් කොහොමද මල් පැණි අරගෙන එන්නේ? අනේ වානම් හරිම හුරතල් දරුවෝ. එයාලගේ පැණි බණ්ඩියේ ඇත්තට අපි හැමෝටම එකක් තියෙනවා. එතකොට එතනින්ද දැම්මට බඩගිනි වෙන්නේ? අපෝ නෑ. ඒ ඔයාගේ කෑම කන බඩ. අපි අයව සතුටු කරන්න ගියොත් එහෙම අද දවසෙම අපිට මෙහෙ ඉන්න වෙන්නේ. ඇයි අපිට දවසම මෙතන ඉන්න බැරි? දවස් ගෙවුණා. අලුත් මීමැස්සන්ට වෙනත් රැකියා හම්බ වුණා. සමහරු මීවදේ ඇතුළත පිරිසිදු කළා. සමහරු එළියේ මැරුණු කොළ අයින් කළා. සමහරු මල් වලින් පැණි අරගෙන ආවා. සමහරු මීවදේ ආරක්ෂා කළා සතුරන්ගෙන්. හැමෝටම හරි තැනක් තිබුණා. මායට විතරක් හැර. ඇය හැමදේම දැක්කේ වෙනස් විදිහට. හැමෝම තමන්ගේ අත්වලින් බිත්ති පිරිසිදු කරද්දී එයා පිම්බලා හිතලා බලලා වැඩේ ඉවර කළා. මීමැස්සෝ කෙලින් පෝලිමට යනකොට ඇයි ඔයා මට කරදර කරන්නේ? අයියෝ හැමෝම කරදර වෙනවා ඉගෙන. ඒත් මට මගේ තැන හොයාගන්න බෑ. මම බැලුවේ මටත් පුළුවන්ද කියලා ඔයා වගේ ඇවිදින්න. හොඳයි. ඒත් ඔයා කරන්නේ තනි කරමු වැරදියටනේ. ඒ වුණාට ඔයා ඔයානේ. මමනේ. මං කොහොමද ඔයා වගේ ඇවිදින්නේ? මට කියන්න ඔයාට පුළුවන්ද මේ වගේ ඇවිදින්න? අනිවාර්යෙන්ම මට පුළුවන්. ඔන්න බලන්න. අනේ අපොයි මොනවද මේ කරන්නේ? ඔයා මගේ අවධානය නැති කරනවා. ඔයා කොයි විදිහේ මීමැස්සෙක්ද? අනේ අපොයි මං පිටිපස්සෙන් හිටියේ. කැසැන්ඩ්‍රාටවත් වැඩ කරන මීමැස්සන්ටවත්
රැජිනටවත් තැනක් හොයාගන්න බැරි වුණා මායට. එයා හැම දෙයක් දිහාම බලලා ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඔයාගේ ඔළුවේ මොකද තියෙන්නේ ලොකු මීමැස්සි? ඔයාට බෑ එහෙම කතා කරන්න රැජිනට. අනේ මේක ඇත්තට සමා වෙන්න උත්තමා වියනි. කියන්න මාය. ඇයි ඔයාට වැඩ කරන්න බැරි කොහෙද ඔයාට යන්න ඕනේ? මං දන්නේ නැහැ. මෙතන ඉන්න හැමෝටම හැම වෙලේම වැඩ. එයාලා වැඩ 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 වැඩ. මට යාලව දකින්නකොට කිසිම සතුටක් දැනෙන්නේ නැහැ. මට ඉදානම් සතුටක් දැනුණා අර දියමන්තිය වගේකින් වැටුන වෙලාවේ. මම වේගෙන් පියාඹන වටේට වටේට ගිය වෙලාවේ. මගේ හිනි පියාඹන එක එළියට ගිහින් ලෝකෙ මොන වගේද බලන එක. අනේ අපෝයි මොනා ගැනද මේ කියවන්නේ? හීන සතුට? ඔයා කොයි විදිහේ මීමැස්සෙක්ද? මීමැස්සෝ හීන දකින්නේ නැහැ. අනේ උත්තමා වියනි මට සමා වෙන්නේ නැහැ හානියක් කරන්න හැදුවේ නැ. මම මෑට තැනක් හොයන්නම්. ඈ හැමතිස්සෙම කියවනවා එළියට යන එක ගැන. සමහර විට ඇත්තටම ඇයට අවශ්‍ය එක වෙන්නේ නැති. එයාට හරියන්නේ ඒක තමයි. අපිට පුළුවන් ඇයව මල්පැණි එකතු කරන්න යවන්න. හොඳයි. අහන්න මේ මැස්සා ඇයට කවුරු වෙන්නද ඕනේ කියලා. ඒකයි මුලින්ම. ඇත්තටම ඒක නම් හිතා ගන්නත් අමාරුයි. මේ මැස්සන්ගේ ස්ථාන නම් එයාලා එළියට එනකොටම පවර්ලා දෙන්න ඕනේ. ඒක මීවදයට හොඳක් නම් වෙන්නේ. එහෙම වෙන්න දෙන්න. එයා මල්පැණි එකතු කරන්න පුළුවන් වයසක දැන් ඉන්නේ. ඇයව හොඳින් පුහුණු කරලා ඇයට එළියට යන්න දෙන්න. හොඳයි උත්තමා වියනි. ඉතින් මායා මල් ගැන හැම දෙයක්ම ඉගෙන ගත්තා. දැන් ඇයට පුරුදු කරනවා මී මැසි රැලත් එක්ක යන විදිහ. ඇයට වරින් වර අනතුරු ඇඟෙව තනියෙන් පියාඹන්න එපා කියලා. අවසානයේ අනතුරු ඇඟෙව බඹරු ගැන. බඹරු තමයි මී මැස්සන්ගේ හතුරෝ. ඔවුන් උත්සාහ කරනවා හැමතිස්සෙම මී මැස්සන්ට රිද්දල පැණි හොරකම් කරන්න. එයාලා අපිට රිද්දුවත් අපිට පුළුවන් නේද දෂ්ට කරන්න? බඹරු ගොඩක් බුද්ධිමත් මායා. එයාලා අපිට පහර දෙන්නේ යකඩ ඇඳුම් ඇඳගෙන. එයාලගේ බෙල්ලට විතරයි දෂ්ට කරන්න පුළුවන්. මොකද එයාලා හිස් වැසුම් දාන්නේ නැහැ. කලාතුරකින් තමයි මී මැස්සෙක්ට පුළුවන් බඹරෙකුට දෂ්ට කරන්න. ඔයා පරිස්සම් වෙන්න ඕනේ ඔවුන්ට අහුවෙන්නේ නැතිව. හරිද? මම පරිස්සම් වෙන්න. මායා කැසෙන්ඩ්‍රාගෙන් සමුගෙන පිරිස සමග එකතු වුණා. මේක යාගේ පළවෙනි ගමන වුණා. මීවදෙන් එළියට ආපු. එළියට ආපු මොහොතේ ඉඳන් එයා ගොඩාක් පුදුම වුණා. ගස්, කොළ, මල් දැකලා. ෂා! එළිය හරිම ලස්සනයි. මට මෙහි දවසම ඉන්න පුළුවන්. අපි ආවේ මේ වැඩ කරන්න මායා. නැතුව වටේ ඇවිද ඇවිද ඉන්න නෙවෙයි හැම තිස්සෙම බලන්න ඕනවා කණ්ඩායම එක්ක ඉන්නවද කියලා. ඒත් මායා හුඟන් දුන්නේ නැහැ. එයා යාගේ පළවෙනි ගුවන් ගමන ගැන සතුටු වෙමින් හිටියේ. මේ මොකද්ද මේ? ඒක දිලිසෙනවා. මම දැනගෙන හිටියේ නැහැ මෙතන කවුරුත් ඉන්නවා කියලා. කොහොමද? මම මායා. මී මැස්සි. එතකොට ඔයා? ඔයාත් හරියට මම වගේම මී මැස්සියා. ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි. ඔහොම ඉන්න ඔයා මං කරන එකම කරනවා. ඒක නම් හොඳයි. ඒත් ඔයා මව රිද්දනවා. ඔයා ගොඩක් නපුරුයි. හොඳයි හොඳයි හොඳයි. බලන්න අපිට මොනවද මෙතන පේන්නේ කියලා. මනුස්සෙක් වෙස්සලාගෙන මී මැස්සෙක් විදියට. වෙස් වෙස් මොකක්? විශ්වලාගෙන. ඒ කියන්නේ ඔයා මනුස්සෙක් මී මැස්සෙගේ ඇඳුම් යටින් ඉන්න. ඒත් මම මී මැස්සෙක්. මනුස්සෙක් නෙමේ. ඒ වගේම මෙතන ඉන්නෙත් මී මැස්සෙක්. ඒත් එයා හරීම නපුරුයි. ඒ ඔයාගේ ඡායාව. එයා නපුරුනේ නෑ. ඔයා තමයි ඔයාටම නපුරු වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ඔයාගේ ඔළුවේ. හරියට මිනිස්සුන්ට වගේ. විශ්වාස කරන්න මාව. එයාලා විසින්ම එයාලට ප්‍රශ්න හදාගන්නවා. ඒක කොහොම වුණත් ඔයා මොකද මෙතන කරන්නේ? මම නරකයි. මගේ නම මායා.
माया मीमेसी मम दन्नवा इसेल्ला मटे हुना ओया ओयाट मांदुन्नल देनवा एहम नेद ओ हरी ऐत्तटम मम्मगे कट्टियत एक्क पैनी एकतु करन्न आवे आ कोमगे कट्टिय मट मगे हरुना एयाला गिहिन पोड्डक इन्न ओयाट पार वेरदुने ओया ओयागे यालु एक्क इंदिद ओया कोई वगे मीमेसेद उत्साह මායාට පුළුවන් තරම් පැණි එකතු කරගෙන නැවත ගෙදර යන්න පිටත් වුණා. එයා පියෑඹුව උස ගස් වලට පඳුරු වලට තුඩින්. තව ගොඩාක් දුර යන්න තියෙනවා. ඕහ් අනේ මට මහන්සි. මට පුළුවන් නම් ටික වෙලාවක් විවේක ගන්න. මට පස්සේ පියඹන්න පුළුවන් නේ. ඊට පස්සේ පුංචි මායා මලක් හෙව්වා. ආ මට යන්න දෙන්න. අනේ මට යන්න දෙන්න. एक मणि नहीं जानने में नया पूंछी में मैसी रजिन मांगे ने हो दे तो सतुटुए आपी आपी ऐसा सतुटुए ही आपी क्या ना आपी तो देंग हम बुना नहीं होरताल पड़ी मी मैसी एक यह तो होरताल क्या नहीं पामोडियो यह लापे हाथुरो ओ या हरी क्या तो मी मैसी एक सबको को हरुबोटी ऐस देखा आपी देंग यामो बांबरु माया वह हिरकला पूंछी कामरे क माया गोटाक बाय होना माया उत्साह कला दोन इधर गिये ने मंदे मुकद करने मेक रहस सेलेस में खरीदे अब यानि हिट अनेक मी में संतरत पाने मक उगना ने ओ मम्मर रतु पैना रंग इन्नो ओनी द मुकाक पाने मक निवी अब हिट याल की मी वधी ने पहाड़ दे नोने सूदा नंग मन्ना එතකොට අල්ලගන්න කිනාට මොකද වෙන්නේ අපි හෙට උදේට බලමුකෝ මොකද වෙන්නේ කියලා දැන් යමු ආරක්ෂකින්ගේ උදව් ඉල්ලන්න බම්බිරි දැනගෙන හිටියේ නෑ මායා ඔවුන්ගේ කතාව අහගෙන හිටියා කියලා අයියෝ එයාලේ යන්නේ මගේ මීවදේට පහර දෙන්න නෑ මට බලාපොරොත්තු නැති කරගන්න බෑ මම්මගේ පවුල බේර ගන්න ඕනේ එදා රෑ මායාට නිින්ද ගියේ නෑ එයා කල්පනා කළා ඊළඟට මොකද කරන්න කියලා. අයියෝ මං කොහොමද බඹරු නවත්තන්නේ? එයාලා හිස්වැසුම් පළඳින්නේ නැති නිසා එයාලගේ බෙල්ලට දෂ්ට කරන්න පුළුවන්. ඒත් මීමැස්සෙක්ට යුද්ධයකදී බඹරෙකුට දෂ්ට කරන්න අමාරුයි. හරි මං හොයාගත්තා. ඉර නැගගෙන එනකොට බඹරා ආව මායාගේ කාමරයට. ඒයි පුංචි මීමැස්සි. බොඩකින කෝමියා. बाहर බඹරු ආව ගමන්ම මී මැස්සෝ එයාලගේ උපරිම ශක්තිය යොදලා බඹරුන්ගේ බෙල්ලට දෂ්ට කළා. මායා තමයි මී මැස්සන්ට ඒක කියලා දුන්නේ. බඹරුන්ට හිතා ගන්න බැරි වුණා. ඔවුන් සිහි නැති වුණා. පසුබහින්න! පසුබහින්න! කරගන්න දෙයක් නැතුව ඔවුන් පලා ගියා. හරි! අපි දින්නා! කොහෙද යන්නේ බඹරු? මී මැස්සෝ තමයි හොඳම! මී මැස්සෝ තමයි හොඳම! ඕ මායා අපි ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මායා ඔයාගේ බුද්ධිමත් බවත් දක්ෂතාවයත් නිසා තමයි අද අපි හැමෝම බේරුනේ මේ තමයි මගේ ගෙදර මම ඕනම දෙයක් කරනවා ඒක රැකගන්න ඕ මගේ දරුවෝ මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි කියන්න මට ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා මං කැමති ගුරුවරියක් වෙන්න මම්මගේ අත්දැකීම් ඔක්කොම යාළට කියලා දෙනවා ඒ වගේම යාළට යාළ විදිහට මෙන්න කියලා දෙනවා
එයාලට එයාලා විදියට ඉන්න කියන්නේ. අහ් හැමෝම මගෙන් අහනවානේ ඔයා කොහොම මීමැස්සෙක්ද කියලා. ඉතින් මං කිව්වා මම වගේ මීමැස්සෙක් කියලා. ඉතින් අපි හැමෝම එහෙම වෙන්න ඕනේනේ. මටත් ඕනි මම වගේ මීමැස්සෙක් වෙන්න. ඔයා වගේ මීමැස්සෙක් වුණොත් රිපා වෙනවා. මම වගේ කෙනෙක් වෙන්න බලන්න. ඇත්තටම මායා අනිවාර්යයෙන්ම ඔයා හොඳ ගුරුවරියක් වෙයි. ඔයා ආයි ආපු එකට අපිට හරි සතුටුයි.